සුජීව ගුණරත්නගේ කුළුඳුල් චිත්‍රපටය කාලය ළඟදීම තිරගත වීමට නියමිතයි. කාල මගේ ප්‍රථම සිනමා කෘතිය. දැනට සියලු වැඩ කටයුතු අවසන් කරලා තියෙන්නේ. දැන් මේ වෙන විට අපි පූර්ව ප්‍රචාර කටයුතු සූදානම් කරමින් පවතිනවා. ඇත්තටම මේ කාල සිනමා කෘතිය නිර්මාණය වෙන්නේ රජ දවස අතීතයේ හතරවන සියවසේ මැද භාගයේ වන විට මේ රටේ රජ කරපු දාත්සේන කියන රජතුමාගේ රාජ කාලය තුළදී බිහිවුණු විශාල වාපී කර්මාන්තයක් තිබුණා. ඒ කියන්නේ දැන් එයින් ප්‍රධාන තැනක් ගත මේ මහා වාපිය තමයි කලාදැව කියන්නේ. මෙතැනි ගව්වකින් පංගුවකින් පංගුවක් විතර ගිය තැන මහා තඩි කලවැලක් හරස් වෙලා ඔයක් මැද්දෙන් ගොහු වතුර එක්ක ආසු වෙලා තියෙනවා. යෝදෑල නිර්මාණය වෙන්නේ කිලෝමීටරයට සැතපුමට අඟලක බැස්මක් තියලා. ඉතින් මේ තාක්ෂණික ක්‍රමවේදය කොහොමද අපේ රටේ තිබෙන්නේ? ඒතකොට අපේ රටේ ඉතිහාසයේ හිටපු මිනිස්සුන්ගේ තිබිච්ච ඥාණය කොහොමද කියන එක අපිට මේ වාරි කර්මාන්තයේ දෙහෙල මේ වාරි ශිෂ්ටාචාරය දකිනකොට අපිට තේරෙනවා. ඉතින් මේක රැකගන්නේ කොහොමද අපි දැන් මේ අපිට ඉතුරු වෙලා තියෙන මේ විශේෂ දේවල්? ඉතින් මේව අපි රැකගන්නේ කොහොමද? ඉතින් මේ තුලින් අනාගත පරපුර අපි දැනුවත්භාවයකට ලක් කරේ නැත්නම් ඒගොල්ලන්ටත් මේකේ වටිනාකමක් නැතුව යයි. ඒක නිසා ඇත්තටම මට අවශ්‍ය වුණේ මේ අපේ වැළලීලා යන අපේ ප්‍රෞඪ ඉතිහාසයත් එක්ක වැළලීලා යන අපේ අභිමානය රැකගන්නේ කොහොමද කියන එක අපි අනාගත පරපුරට දායාද කරන්න. ඒ නිසා තමයි මේ කාල චිත්‍රපටිය නිර්මාණය කිරීමට මා පෙළඹවන්නේ. දහදියෙන් පිරෙන මහ වැවේ වතුර සරු කරයි පොළොව හෙළබිමේ. දහදියෙන් පිරෙන මහ වැවේ වතුර කරයි පොළොව හෙළබිමේ. හිරු දෙයන්නේ අවසර දෙන්නේ අපේ උන්ගේ විශ්වකර්ම වැඩ දැකලා පරදේශක්කාරය හූල්ලනවා. කාල චිත්‍රපටය ගැන සංස්කරණ ශිල්පිය හැටියට මට කියන්න තියෙන්නේ මේක චැලෙන්ජ් එකක්. මේක පොඩි නෑත්‍ර ටික ලොකු වැඩක් සහ මේකේ පළවෙනි වතාවට තමයි අපිට chance එකක් හම්බෙන්නේ එඩිට කෙනෙක්ට. ඒ කියන්නේ සාමාන්‍ය උගක් කරලා එක ෆිල්ම් එකක් එක එඩිටර්න් එඩිට් කරන්න. මේකේ දැව අපිට 3 දෙනෙක් හම්බෙන වැඩ කරන්න. සයිකම් වැඩේට එතකොට ඒකට හම්බෙන ඒ කියන්නේ අවුට්පුට් එකට සපෝට් එක වැඩි. ඇත්තනම අපි දැන් ඉන්නේ මේ චිත්‍රපටියේ පූර්ව ප්‍රචාර කටයුතු සූදානම් කරමින්. මම හිතනවා පුළුවන් තරම් ඉක්මනට ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින්ට මේ සිනමා නවමු සිනමා අත්දැකීම විඳ ගන්න අවස්ථාව සැලසෙවි. පවුල් පිටින් ඇවිත් නරඹන්න පුළුවන් සියලුම ශ්‍රී ලාංකිකයින් විසින් විඳිය යුතු චිත්‍රපටයක් විදිහට මම දකිනවා මේ කාල සිනමා කෘතිය. නොබෝ දිනකින් CEL මණ්ඩලයේ හා රිද්ම මණ්ඩලයේ සිනමා ශාලාවලදී ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන්ට කාල බලන්න පුළුවන්. රට ගැන කැක්කුමක් තියෙන අපි වගේ උන් එක පෙළට පෙළ ගැහෙන්නතෝ. එහෙම නුනොත් හැම වෙලාවෙම මේකේ වාසිය ගන්න පරදේශක් කරා. රාමවරුන් හලියුදෙන පළ රංගින දියවර මල්නි කඩවර දියවර කඩවර මදුන් කඩවර රංගින දියවර කලාවවටම තිබෙන්නේ.